హలో, కోమదు ఎలర్ట్. అతాపి బలము కెరట్ టోనేక కోమదు గిద్ర హదాగన్ని కేల సమ సుదుకర్ల సమ పెహపాత్ కర్ల మూని దిన లపకెలల్ మకన కెరట్ టోనేక హదాగన్ వలట అవశ్యన కెరట్ కిలి దికక్ ఇతర కుమారిక చెల్ స్వల్ప యొక్క అవశ్యన కెరట్ వల విటమిన్ ఏ బహులో తిన వగేమి విటమిన్ సి తిన బీటా కెరటిన్ తిన సమయ ఎత్విలన్ తువాల లపకెలల్ మకాగన్ ఉదవ్విన ఇవగేమి సమ ఆరక్షా కర్న సమయ ఎత్వలతిన్ అలుత్ శైలిని ఇపదీమట සමට උදව් වෙනවා මේ වගේ සමට හිතකර ගොඩාක් දේවල් කැරට් වල තියෙනවා ඒ නිසා තමයි අපි කැරට් ජූස් එකත් හදාගෙන බොන්නේ දැන් අපි කැරට් ගෙඩිය ග්‍රේට් කරගෙන කෑලි වලට කපාගෙන ඊළඟට අපි මේක බ්ලෙන්ඩරේට දාගත්තා දැන් අපි මේකට පිරිසිදු වතුර ස්වල්පයක් දාගමු නැත්නම් මේක බ්ලෙන්ඩ් කරගන්න බැරි නිසා ඊළඟට අපි අපිට අවශ්‍ය මේ ජූස් ටික පෙරාගමු අපි අර කුඩු ටික විසික් කරන්න පය එක තියාගන්න දැන් අපිට අවශ්‍ය ජූස් ටික අරගත්තා ඒකට අපි මේ ආකාරයෙන් කොමාරිකා තේ හැඳි දෙකක් හෝ තුනක් එකතු කරගෙන මේක හොඳින් මිශ්‍ර කරගත්තා අපි ටෝන එක හදලා ඉවරයි මේක ඔයාලට දවසට 3-4 සැරයක් කාලිප කරන්න ස්ප්‍රේ කරගන්න ස්ප්‍රේ බොටල් එකකට දාලා සම නිරෝගීව පැහැපත් තියාගන්න කැරට් ගොඩාක් උපකාරී වෙනවා කැරට් වල ගුණාත්මකභාවය කියලා නිම කරන්න බෑ දැන් අපි අර ඉතුරු කරගත්තු කැරට් පේස්ට් එකෙන් හදාගමු ෆේස් පැක් එකක් මේකට ඔයාලට අවශ්‍ය වෙන්නේ අපිට මේකට අවශ්‍ය වෙන්නේ යෝගට් තේ හැඳි දෙකක් පමණ විතරයි අපි දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට කැරට් අරගෙන ඒකට යෝගට් එකතු කරගමු එකතු කරලා අපි මේක හොඳින් මිශ්‍ර කරගමු අපිට මේක දවස් දෙකක් විතර ශීතකරණේ තියාගෙන ගන්නත් පුළුවන් මුණ හොඳින් පිරිසිදු කරලා ක්ලින්ස් කරලා ඊළඟට අපි මේ කැරට් ෆේස් පැක් එක කාලීප කරලා විනාඩි 20ක් විතර දාලා මේක වේලෙන්නට ඇරලා අපි හොදලා දාමු මේකට වලට අවශ්‍ය නම් අර එකතු අර හදාගත්තු කැරට් ජූස් ටිකක් එකතු කරගන්නත් පුළුවන් මේ ආකාරයෙන් අපි මේක හොඳින් මිශ්‍ර වුණාට පස්සේ මුණ ගන්න පුළුවන් වලට දවස් දෙකක් විතර මේක ශීතකරණේ තියාගන්න පුළුවන් කැරට් ඔයිල් එක හදන හැටි මීට කලින් වීඩියෝ එකක මම සඳහන් කරලා තියෙනවා ඒ නිසා මෙතන අපි කැරට් ඔයිල් එක හදන හැටි කියන්නේ නැහැ ෆේස් ටෝනර් එකක් ෆේස් මාස්ක් එකක් ෆේස් පැක් එකක් හදාගන්න හැටි තමයි මෙතන කියන්නේ තෙල් සහිත සමක් නම් යෝගට් එකතු කරන්න බැරි නම් සමහරුන්ට යෝගට් කැමති නැහැ එයාලට එකතු කරගන්න පුළුවන් මී පැණි වගේ දෙයක් රෝස වතුර වගේ දෙයක් එකතු කරගන්න පුළුවන් මේ පැක් එකට ඊළඟට අපි ෆේස් මාස්ක් එකක් තව හදාගමු ඒක හදන්න අපිට අවශ්‍ය වෙන්නේ අර කැරට් ජූස් එක එකතු කරගත්තෝ ඒ කැරට් පේස්ට් එකම තමයි අමතරව අපිට අවශ්‍ය වෙන්නේ මේකට මී පැණි ටිකක් පමණයි අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා අර වගේම කැරට් පේස්ට් එකෙන් අපි ස්වල්පයක් අරගෙන තේ හැඳි දෙකක් විතර ඒකට මී පැණි තේ හැඳක් පමණ අරගෙන මේ දෙක ඉතා හොඳින් මිශ්‍ර කරගමු සතියට දවස් 3ක් පමණ මේ පැක් ආලේප කරලා ඔයාලා හොඳ ප්‍රතිඵල ලබා ගන්න සම පැහැපත් කරගන්න මහන්සි නායට මේ ෆේස් ටෝනර් එක ෆේස් පැක් එක ෆේස් මාස්ක් එක හරිම වටිනවා මොකද මේකේ සමට අවශ්‍ය සියලුම දේවල් අඩංගු වෙලා තියෙන නිසා ස්තුතියි බැලුවට